நாங்கி மெயின் போட்டா மட்டும் எத்திக்கு போட்டா கதா கரன்னு தீனவா ஐயோ ஏ மாமா மே செல்லம் கரனோ மே என்னக்கு பாஸ்யோ செல்லம் கரகத்தகி ஹேய் ஓயாட ஹமதாமத் அர மனுஷ்ய கானோ நீத ஓயா கோமது நாங்கி ஒச்சிர பொடி வேல ஓ தராகிட இன்னி ஏகட கமக்னே மட தேங்க ஓக புருதுயினே புருதுய் புருதுய் கேல அறியன்னே ஓகட முகக்கரி கரன்னோ நா மாம தன்னே ஐயே மாமி அனவ செல்லம் கரன்னு மே யகா வெடி காலைய கென்ன கலி மே கெல்லோ மரலதாய் ഗാനിന് അറുമേട്ട് ഗാനോ വകീനി കാല കണ്ണിയ മട ഗാനോ കുമരിദിനവ ഏത് മമരിദിനേ വകീന്നവ വെന്ന മുനാ കരന്നത് മമ ഗാന കൊട്ട അണ്ടണ്ണ കിയ മട തവ ഗാനവ പവ വൈൻസക കെല്ല കിസിമ ദയ തേരിന്നെ വത്നേ ഏത് മീ നറുമേട്ട് മീ ലമ്യ പൊടി കീനെ കൊക്ക ദനിന്നേനി ആയി ഗഹപങ്കോ ഗഹപു ദവസട മം ബലാ ഗണ്ണ കൊച്ചര കിവ തഹന്നേ എലിയട ബഹിനവ ഇവരഗ്നേ ഹിട പങ്കോ ഒന്ന പാടമകു ഗണ്ണന്ന ஏய் நெட்டிச்சி மியாட வரேன் ஐயோ ஏ பாரத் மமை வரை දැන් මොකද ගියාங்கோ මේ එළියට බැලලා කරන්නේ ஹா නෙන්නෙන්නෙන්නෙන්නෙ මම නිකන් ආවේ එළියට මං උඹට කියලා දිනව නේද ගෙන් එළියට බැලලා හුවෙන්න එපා කියලා උඹට මම කියන දේ කරන්න බැයි නා ඔබවයි අම්මලවයි ඔක්කොම එළවල දාන මම මේ ගෙදරින් නෑ නෑ මම මොකද කරේ නේ මම මේ පොට්ටක් එළියට ආව සෙල්ලම් කරන්න සෙල්ලම 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 පලයන් යන ගියතුල්ට ආරියන් මං යන්නම් ආවා මෙතන මගුල් නටන්න මගේ ළමෙක් නිමිනි මම මොකටද මුන්ට හොඳින් සලකන්නේ මුන් ඉන්න ඕන මට ඕන විදියට මමනේ කන්න බොන්න ඔක්කොම දෙන්නේ නංගි නේද පණ කඩාගෙන ගියේ ඔච්චරයි අඩු වෙලා හිටියේ ඔය එන්නේ නරුමයා බඩ කොච්චර කිව්වත් තහන්නේ නේ බොත් මේ ගියස්සෙම රිංගගෙන ඉන්නවා කිසිම කමකට නැති එකෙක් නේ උඹත් මේ ඔයා ඕන දේ මට කියන්න ඒත් අර අහිංසක දරුවට ගහන්න බයින් යන්න එපා කොච්චර පොඩි ඉදි කියන්නේ ඔයාට තේරෙන්නේ නැද්ද අනික ඔයාගේ ළමෙක් වුණා නම් ඔයා ඔහොම කරයිද ඒක තමයි යකෝ ඔය ඉන්නේ මගේ ළමෙක් නෙමෙයිනේ මම මොකටද එක එකගේ ළමයින්ට තාත්තලා වෙන්නේ මේ මගේ අකවුස ගන්න තුඹත් උතරින් අයින් ගියා ගහන දත්ෙන්ද කුඩු වෙන්න ඔව් ඉතින් ඔයා හැමදාම දන්නේ ගහන්නයි බයින්නයි විතරනේ අර අහිංසක දරුවට ගහන ගැහිල්ලට කවදරි ඒ දරුවට මොකක් හරි වෙයි හැබැයි එදාට මං උඹ ගැන බලා ගන්නම් හරිද මං ගැන බලා ගන්නම් ඔබ මං ගැන හරියට තාම දන්නේ හිටපන් උඹට මම පෙන්නන්න මං කවුද කියලා ඉන්දා හරි තමුසේ දන්නේ ගහන්න බයින් නැ විතරයිනේ තමුසේ දෙනින් යාට වෙන කරන්න දෙයක් දන්නේ බලනවා තමුසේ වැඩි කාලයක් යන්න කලින් මම ලොකුම ලොකු දෙයක් කරනවා එදාට තමුසේට ජීවිත කාලෙම පසුතැවෙන්න වෙයි මට කරයි කියලා තමයි බය මම කුකුල් චාමර බං බල දන්නේ නැද්ද මම කවුද කියලා හරි බලමුකෝ පාහරයා උඹට මම කොච්චර කිව්වද ඔය ළමයාව කලින් මිනිස්සයාට දීලාම නම් ඉවරයිනේ උඹ මොකටද ඌව මේ කිදෙට්ට ගිනාවේ මෙන්න කරන්න දෙයක් තිබ්බනේ මිනිහා කිව්ව ළමයා වෙපා කියලා මම ඒකයි අරගෙන ආවේ නැතුව මම කැමැත්තකින් ගිනාව නෙමෙයි කැමැත්තකින් හරි අකමැත්තකින් හරි උඹ දැන් මේ කිදෙට්ට ළමයාව ගිනාවනේ ඒකට අර මිනිස්සයා කැමති නෑ ඒ ළමයාව පීන පීන වාරයක් ගන්න කීන් තියනවා ඉතින් මට මොකද කරන්න කියන්නේ එක්ක අනාථ නිවාසයකට ගිහිල්ලා දාපන් නැත්නම් පාරකට ගිහිල්ලා විසිකරලා දාපන් එතකොට කතාව ඉවරයිනේ බලමුකෝ බලමුකෝ එන විදියකට මොන දෙමු නැත්තම් හොඳම වැඩි අපේ මිනිස්සය කීන විදියට ළමයාව එයාට ඕන විදියට හදා ගන්න දෙමු ඕන දෙයක් වෙන්න කියලා එයාට ඕන විදියට හදන්න දෙනවා මම වචනයක්වත් කියන්නේ නැතුව පාඩුවේ බලාගෙන ඉන්නවා ගැහුවත් මැරුවත් එයාට ඕන දේ එයා කරයි ඒකනේ බං උඹට දැන් නියෝග తీරුනේ එතකොට මිනිස්සයත් අපිත් එක්ක හොඳින් ඉන්නවනේ මේ මට කන්න මොනවද හදලා තියෙන්නේ කන්න දෙයක් තියෙනව නම් මට දීපල්ලා අන්න එවිල්ල මම ගෙදරට ගෑනු දෙන්නෙක් ගినాවේ මගේ වැඩපල ඔක්කොම කරගන්න බල දෙන්නට බැරිද මගේ වැඩ ටික හරියට වෙලාවට කරලා දෙන්න හරි හරි ඉතින් මොනවද ඔයාට ඕන ඕන දේ කියන්නකෝ බත් විලද තියෙන්නේ ඔව් ඔව් ඊළ තියෙන්නේ එහෙනම් මට බට්ටිය බෙදාගෙන වරි මට බඩගිනි ආ හරි මම බෙදාගෙන ඉන්න තව දෙයක් උඹගේ කලින් කසාද ළමයව එක්කුඹ මේ ගෙදරින් එලවලා දාපන් නැත්නම් මම ওই ළමයව මරලා දානවා මට ඒ තරමට මේ පාවලා තියෙන ওই කැත මොන දෙකලම් මම ආයි කියන්නේ දඟලනවා දඟලනවා ඉවරයක් නෑ හරි හරි ඉතින් ඔච්චර කේන්ති ගන්න එපා ඔයා ඔයාට ඕන විදිහට ළමයව හදා ගන්න ඒකට මෙයාගේ ප්‍රශ්නයක් වෙන එකක් නෑ ඔව් මගේ ප්‍රශ්නයක් නෑ ඔයා ඕන විදිහට යව හදා ගන්නකෝ හරි එහෙනම් මගේ ක්‍රමයට මං හදන්නම්කෝ හැබැයි මේක හොඳට මතක තියාගනි ඒ ඉන්නේ මගේ ළමෙක් නෙමෙයි කියන එක ඒක ඉතින් අපි දන්නවනේ කාලකින් කොහොමත් හොඳ කෑමක් කෑවේ නෑ වරෙන්කෝ ආයි මොකක් හරි වැරද්දා කවුවෙච්ච ගමන්
ගහනවා ගැහිල්ලක් ආයි නැගිට ගන්න බැරි වෙන්න ඕකිට. ගැහුවත් බෙන්නත් මම නම් වචනයක්වත් කියන්නේ. මටත් ඔය ළමයා විපා වෙලා තියෙන්නේ. ඕකේ තියෙන උඹගේ වැරද්ද. උඹ දැනගන්න ඕන ඔහම ළමයි නොගෙන ඉන්න. මටත් කර කියා ගන්න දෙයක් තිබ්බේ නෑ ඉතින්. ඒකින්ද අරගෙන ආවා. හරි හරි වරෙන් කොපත් බෙදන්න යන්න. ඒක ගහමුද? කෝ කට්ටිය කවුරුත් නෑනේ. ඒක නම් ඇත්ත. වෙලාවට එනවා කිව්වට කවුරුත් වෙලාවට එන්නෙම නෑනේ. හැබැයි මචං වටේටම වහිනවා පැලෙන්න. අපේ උන් වැස්ස කියලා හිතලා එන්නේ නැද්ද දන්නේනේ. අන්න අරු වෙනවා. මේ වහින් බං. හරි ඔමිටා මං එනවා. මොකෝ බං මූණ මැලවිලා වගේ. මට එපා වෙලා බං තියෙන්නේ. අපේ අර අහිංසක කෙල්ලට අර චමින්දයක් ගානවා ගානවා ඉවරයක් නැහැ. කොච්චර කිව්වත් අහන්නේ නැ බං. ඌගේ වැඩේ මේ අහිංසක ළමයට ගහන එක. පවුනේ බං. අහිංසක දරුවා. තාම චූටිනේ. ඌට ඒක කිසි ගාණක් නැ බං. ඕක ගැන නම් කතා කරලා වැඩක් නැ බං. ගෑනු දෙන්නෙක් තියාගෙන ඉන්න ඕකගේ තියෙන කුපාඩි කමටනේ. අනේද කියන්නේ බං. ඉතින් දැන් මොකද කරන්නේ? කරන්න කියන්නේ මගේ හිතට මාර අමාරුයි. ඔබ හිතපන්. නිකන් හරි ගහපු පාරකට ළමයට මොකක් හරි වෙලා ළමයා නැති වුණා. ආයි කාට කියන්නද? හොඳම වැඩේ ඕක පොලිසියට අල්ලලා දෙමු. එතකොට කතාව ඉවරයිනේ. පොලිසියට ගොම කියන්නද බං? මම කියන එක පිළිගනීද? අර මූසල ගෑනු දෙන්නත් ඉන්නේ. අර කුකුලගේ පැත්තේනේ. අනේ බං. එතනින් අර මහතැන්ටිගේ ළමයා නේද බං ඔය? ඒක තමයි කියන්නේ. ඒ ගෑනුන්ටත් වනචරකම වැඩිනේ. කාලා කන්නේ අම්මලා. අම්මා කියන නමටත් ලැජ්ජාවක් ඔය වගේ ගෑනු. ඕන වෙලාවක බීගෙන ඕන වෙලාවක ගියතුල රණ්ඩු බං. මං කියන්නම් උඹට කරන්න වැඩක්. ඔබ මේක කරපංකෝ. මොකද්ද බං? ඔය කුකුල් චමින්දයා ආයි ඔය අහිංසක ළමයට ගහන වෙලාවකට ඔබ වීඩියෝ කරපං. වීඩියෝ කරපංකෝ. වැඩේ දෙන්න පුළුවන් ඕකට. වීඩියෝ කරා කියලා මොකක් කරන්නද? යකෝ වීඩියෝ කරා කියන්නේ අනිවාර්යෙන් ඕක පොලිසියට පෙන්වන්න පුළුවන්. ආයි දෙකක් නැහැ ඕකව පොලිසියෙන් අරන් යනවා යනවාමයි. පව් බං. ඔබ කියන්නේ මගේ ඇස් ඉස්සරහම කී පාරක් ඒ ළමයට ගහලා තිබ්ද ඕක? මං කියනවට උඹ මේ පාර වීඩියෝ කරපන්. වීඩියෝ කරලා අපි Facebook එකට හරි දාමු. උඹගේ කතාවත් ඇත්ත තමයි. මම කිව්වා කියලා කවුරුත් පිළිගන්නේ නැති එකේ. වීඩියෝ කරලා Facebook එකට හරි දැම්මම මිනිස්සු දැනගනි යූගේ තත්ත්වය කොහොමද කියලා. කුකුල් චමින්ද උඹගේ මේ අවසන් කාලේ හොඳට මතක තියාගෙන හිටපන්. උඹ මේ හැමදාම කරන පව් වැඩවලට දෙවියෝ කවදාකවත් උඹගේ පැත්ත ගන්නෑ. දෙවියෝ ඉන්නවනම් මේ උඹ කරන නරම වැඩවලට අනිවාර්යෙන්ම දඬුවම් ලබා දෙයි. අන්න ඒක හොඳට මතක තියාගෙන හිටපන් කුකුල් චමින්දයා. මම කිව්වා වගේම වැඩේ කරපන් මචං. මේ නවස්තාව මග හැරව ගන්න එපා. මේ පාරේ මෝක විවරයක් කරලා දාමු. හරි එහෙනම් බං. මං ගිහිල්ලෙන්න. කරන දේ පරිස්සමෙන් කරපන්. ඔය යකා හරි නරුමයා. නායට අහන්න නැති එක. ඕක මට අතක් තිබ්බොත් ඕකගේ අතපය හතරම මං කපලා දානවා. මං යනවා බං. නේද මචං? මේ වගේ කාලකන්ණී මොකට ජීවත් වෙලා ඉන්නවද? ඔවුන්ට උල දීලා මරලා දාන්න ඕන බං. හරි බලමුකෝ. මූ වැඩේ වීඩියෝ කරගන්න පුළුවන් වුණොත් අනිවාර්යෙන්ම ඕකව හිරේ දාන්න පුළුවන්. අර ඌත් එක්ක ඉන්න ගෑනු දෙන්නට ලැජ්ජාවක් නැද්ද බං? එක මිනිහෙක් එක්ක ගෑනු දෙන්නෙක් ඉන්නේ. සික් නුදෝකින් කාලකන්ණී හැත්ත. කියලා වැඩක් නෑ බං. මුන් කරන කුපාඩි වැඩින්දා අර අහිංසක ළමයි තමයි අනාථ වෙන්නේ. අම්මා පල්ලා කොයිලා කර ගිහිල්ලා මම වෙඩි තියන ඕකට. සීනි ටිකක් කන්න තියනවනම් මරු. අම්මා සීනි බෝතලේ කොහේ තියලාද දන්නේ? හා අර තියෙන්නේ. අර තියෙන සීනි බෝතලේ. මේ මීට අරගෙන ටිකක් කනවා. හානේ අන්න අරගේ සීනි කනවා. අරියතයි හිටපන්කෝ. හොඳ පාඩම කුකන්නන්න. අද චමින්දට කියලා. චමින්ද අයියා. ඇයි 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 මොකද මොකද? අන්න අර පොඩි නැටිච්චි දාගෙන සීනි බෝතලේ ඌරන් කනවා. මොනවා? මේක සීනි බෝතලේ කනවද? මූ අහගෙන් අහලා තියකෝ සීනි කන්නේ. ඔන්න මගින් නම් ඇවිනේ. හරි හිටපන්කෝ හොඳ පාඩම කුගන්නන්න ඕකිට. හරියටයි. ඒයි මෙහාට වරෙන්. හොඳ පාඩම කුගන්නන්න ඕකිට. අයියෝ මම මොකක් කරේ වැරද්දක් කරාද? ආපරටි බලගේ තාත්තගේ නම සීනි කියලා හිතාගෙන ඉඳ බොම බෝතලේ අත දදා කන්නේ. අනේ චුට්ටයි කේවි. උඹ කාගෙන් අහලද කියපංගු සීනි බෝතලේ අත දැම්මේ? ඕක අතරින් ඉන්නපන් හොඳ පාඩම කුගන්නන්න. පොඩි කාලෙම හැදුවේ නැත්තම් ආයි ජීවිතේට හදන්න බෑ හොරකම. අනේ කාගෙන්වත් එන්නේ නැයි චුට්ටයි කේවි. චුට්ට චුට්ට නෙමෙයි උඹ හොරකමෙන් කෑවේ. උඹට තිබ්බ මගෙන් අහන්න සීනි ටික කන්නද කියලා. සීනි ටිකක් නේ කේවි. උඹට ගන්නපන්. අනේ
මේකේ වර්ගින එනවා ඉස්සරහට. හොඳ පාඩම උගන්වනවාද ඕකිට මම? හරි මම එක්කන් ඉන්නම්. මොකද උනේ? මෙන්න මේකේ සීනි හොරෙන් කලහ වුණා. අරගෙන ඉන්න කිව්වද හොඳ පාඩම උගන්වන්නයි අනිවාර්යෙන්ම. හොරෙන් සීනි කෑවා කියලා වැඩක් නෑ. අක්කි, ඔය අරගෙන යන්න. හොඳ පාඩම උගන්වන්නයි මේකේ ඉතකොට. ආයි මේ වගේ වැඩ නොකර ඉන්නම. අම්මා, අම්මා. මේ හට වරින්. ගන්න පොම්මා. දන්නේ මං කවුද කියලා? එනවා මෙතන සීනි හොරෙන් කන්න. මුන් ගෙදරින් ගෙනාවා කියලා හිතාගෙන ඉන්නවද දන්නේ මේවා? ඇයි ඇයි මොකද? අදත් පටන් ගත්තද උදේ පාන්දරම? අනේ මේ මගේ අකවුස ගන්න තුඹ ඉන්නවද? මේ හැමදෙස්sem අර පොඩි දරුවට බයින් එක නවත්තනවා. පව් වැඩ කරන්නේ නැතුව. ඇයි උඹ මගේ තාත්තට මට උපදෙස් දෙන්න? මගේ අකවුස ගන්න තුඹ පලයන් පැත්තකට පරයා. හැබැයි මූ අඳ ගැහුවොත් මම වීඩියෝ කරලා දෙනවම තමයි. මෙහාට අරගෙන වරින් ඕකිව. ඉන්න ඉන්න තමින්ද ගේනවා. ඔයා ඕන දෙයක් කරගන්න. මට බෑ ওই දරුවව හදන්න. හැදෙන්නේ හරි සක්කිලි විදියට. බලහංක මේ ගෑණි කියන කතාව. යකෝ තමන්ගේ ළමයා කියන එක පොඩ්ඩක්වත් හිතින් නැද්ද නුඹ? ආයකෝ හොරෙන් සීනි කන්න මගෙන් අහලත් ගියාංගු සීනි ටිකක් කෑවේ. කාපිය. කියලා වැඩක් නෑ. ඔයාට ඕන විදියට ওই ළමයිව හදාගන්න. හරි. අද ගහපංකෝ. අද මම වීඩියෝ කරලා පෙන්නන පොලිසියට. බාද තමයි හොඳ පාඩමක් ඉගෙන ගන්න. අනේ මේ පුළුවන් ඕන දෙයක් කරගනින්. බොයිතෝද මම පොලිසියෙන් වඳුරන්නේ නෑ කියලා. මම ඕනතරම් පොලිස් කාර්යෙන් උදන්නවා. බගීල ඕන පොලිස් කාර්ගෙන් ගිහලා හපන් මේ කුකුල් සම්දිම කියන්නේ කවුද කියලා. හරි ඔබ පුළුවන් දෙයක් කරලා පෙන්නපන්කෝ. මම මේක හෙටම පොලිසියට වෙන්නනවා. ඔයාටම තමයි ওই ළමයා හදන්න පුළුවන්. අපිට නම් මේ හදන්න. ඔබ සීනි කෑව නේද? පරටි. කෝ මෙහාට වරින්. මෙහාට වරින්. පව් වැඩ කරන්න එපා නරුමයෝ. අතහැරපන් ওই ළමයාව. ඔබ පුළුවන් දෙයක් කරලා පෙන්නපන්කෝ. මම බයි වෙයි කියලා හිතුවද උඹ? ඉඳා. ඉඳා පරටි. එනවද සීනි කන්න? ඉඳා. බලපන් අද පෙන්නනම තමයි පොලිසියට. ඉඳා. හිටපන් ඕම. ඕවිදින්. ඔයාට විතරයි ওই ළමයා හදන්න පුළුවන්. පුළුවන් ඕන දෙයක් කරලා හදන්න. හරි. උඹ වීඩියෝ කරලා කරයි කියලා තමයි බය. පුළුවන් දෙයක් කරලා පෙන්නපන් මට. මෙන්න ඉන්නවා මම. නරුමයා. බලහන්. අද මම මේක පොලිසියට පෙන්නලා දානවා Facebook එකට. ආයිතෝ. මට ওই වගේ වැඩක් කරනවා හවුනොත් මම උඹ ගැන බලා ගන්නම්. කොච්චර කිව්වත් අහන්නේ නෑ මේකේ. අම්මා. ඔය හුරුදලේ තමයි හැමදේටම මොළ. පොඩි කාලෙම කොයිරරි ගිහලා දැම්ම නම් ඉවරයිනේ. යමන් යන්න නෑ හිට. අද කෑම හොඳ කෑම. ආයි මතක හිටින්නම. මේ බං. අර කුසලියා. අදත් අර ළමයට ගැව්වා බං. හරි ඉතින් ඔබ වීඩියෝ කරේ නැද්ද? කරා බං. වීඩියෝ කරා. අපි යමන් පොලිසියට මේ වීඩියෝ කරගෙන පොලිසියට පෙන්නමු. හරි පොලිසියට පෙන්නනවා වගේම අපි ඔක Facebook එකටයි හැම තැනටම දාමු. එතකොට මේ නරුමයට යන්න තැනක් නැති වෙයි. ඔබ දාපන්. මට හරි දුකයි බං. ගැව්වා බං යස්ස ගෑල්ලා කේ ළමයට. ඔබ කියන්නේ විසි කර කර ගැව්වා. පයින් ගැව්වා. අතින් ගැව්වා කමුල්ට. විසි වෙලා ගියේ බං ඒ ළමයා. ඕකුම හිරේ දැම්මට පස්සේ අතපය කපලා දාන්න ඕන. කාල කන්නේ හැත්ත. වරින් යන්න පොලිසියට. ඉතින් අම්මා සීනි චුට්ටක් නේ කේවේ. මේ ඇයි? කොහෙද ඉන්නේ? අපි කුස්සියේ ඉන්නේ. මොකද නිකන් බය වෙලා වගේ. බය වෙලා කියන්නේ වැඩේ ඔක්කොම ඉවරයි. අරියාකා පොලිසියට පෙන්නලා ඊට පස්සේ එයාකා ඒක YouTube එකටයි Facebook එකටයි හැමතැනටම දාලා. ඉතින් දැන් අපි මොකද කරන්නේ? පොලිසියෙන් මාව හොයන වෙදි. ඉක්මනට අපි මෙහින් පැනලියම්. මේ හැමදේම මේකේ හින්දා තමයි. කතා කර කර ඉන්න වෙලාවක් නෑ මිනිස්සුයෝ. ඉක්මනට ලෑස්ති වෙනවා යන්න. මට සමාව වෙන්න. මගේ ළමයා ඉන්න තමයි මේ හැමදේම උනේ. කෝකි. ඕකි තමයි මේ හැමදේම මූල. අයින් මියන් ඔතනින්. ඉන්න. තෝ තෝ ඉන්න තමයි මේ හැමදේම උනේ. කට්ටි. මට සමාව වෙන්න චමීර. අම්මා. ඉන්න ඩොක්ටර්. ඉන්න. කොහෙද යන්නේ? හරි හරි. මම දැන් දැනක් තියනවා. අපි කට්ටිය මෙහෙලියම්. හරි එනම් ගන්න පුළුවන් ටික අරගෙන අපි ඉක්මනට යමු. මාව හොයාගෙන දැන්ටමත් එන වෙදි. අරයා කා Facebook එකට දැම්මේ නැත්තම් පොලිසියට ගියේ නැත්තම් මේ හැමදේම වෙන්නේ නැහනේ. කතා කර කර ඉන්න තෝ යමු අපි. වරෙන් යන්න. මේ හැමදේම උඹ ඉඳ තමයි. සෙනසීමේ මට ජීවත් වෙන්න නෑ උඹ ඉඳ. වරෙන් යන්න. අම්මා. යාළුවනි, ජෝඩි බෝඩි channel එක subscribe කරලා නැත්තම් subscribe කරගෙනම යන්න. like එක කොයි, comment එක කොයි මතකද දාන්න. මං ජෝඩි බෝටි. Thank you friends.